ආත්මයේ තියෙනවා මේ මිනිස් මොලයත් විඥානයත් අතර සම්බන්ධය කෙබඳු වේද විඥානය සිරුරේ කිනම් ස්ථානයක කුමන අයුරකින් පිහිටියේද කියලා විස්තර කරන්න කියනවා අපි දැන් පොඩ්ඩක් මෙහෙ බලමුකෝ අපි දන්නා මේ අද මේ තියෙන මේ විදුලි විදුලි රැහන් මේ විදුලි රැහන් ඇල්ලුවොත් කරන්ට් එක වදිනවා අපි හන මේ කරන්ට් එක වැදුනේ විදුලි රැහන් කොතනද මේ විදුලිය තිබුණේ කොතන තිබුණාද මෙතන මගේ අතට වැදුනේ එතන මේ කම්බිය කරන්ට් එකද කම්බිය අල්ලපුවාම කරන්ට් එක වදිනවා ඒ කියන්නේ මේ කම්බියේ තියෙන මේ තඹ කම්බියක් හරි ලෝහ කම්බියක් තියෙනවා මේ ලෝහ කම්බිය තුනේ කරන්ට් එක කියන්නේ හැබුව ලෝහ කම්බිය වෙනයි ඒකේ කරන්ට් එක වෙනයි ඒ කරන්ට් එක සම්බන්ධයක් වෙනවා නම් ඒකේ කිලෝවෝල්ට් එකයි කරන්ට්ියේ තියෙනවා අර විදුලි ධාරාව මේ කම්බියේ උඩද යටද මැදද මේ විදුලි ධාරාව තිබුණේ කිව්වොත් එහෙම කියන්නේ හේකුත් ඒක නේ ඒ වගේ මනසක් ඇසුරු කරගන්නා මේ කය ඇසුරු කරන්නේ මනස පවතිනවා සකස් වෙනවා මේක තියෙන්නේ අහවල් දෙන්න මොළයේද කියලා අහගාම අර විදුලි රැහන් ටිකේ තව දෙන්න විදුලි අරන් ඉනවා ඒ එන රැහන් මාර්ගය ඒක යම් කිසි සංඥා මාධ්‍යයක් තියෙනවා සංඥාවක් ගෙනියනවා ඒ ඒ ඉන්ද්‍රියන්ට ඒ ගෙනියන මාධ්‍යය තියෙනවා මොළයේ කියලා ඒක දෙනකින් පටන් ගන්න කොටසක් ඒක දැන් අපි හිතමුකෝ යම් කිසි දෙනකට ගෙනහිල්ලා විදුලි මහරෑනක් ඇවිදිලා ඔය කණු ටිකක් වැදලා ඇගේ තැනක තියෙනවා පතුරු පතුරු වල්ලා තියෙන ඔය ට්‍රාන්ස්ෆෝමරේ කියලා පොදියා ඇතුලේ තියෙන ඒවා දන්නේ නැහැ දන්නේ කියලා දන්නා මේක කොයිල් ඔතලා තියෙනවා මේ පතුරු කියලා එක්තරා ලෝහ පතුරු වාගේ හදලා මේ ට්‍රාන්ස්ෆෝමරේ කියලා එකක් හදලා තියෙනවා මේ ඔතලා තියෙන එකකින් එකින් එක ප්‍රමාණයෙන් ප්‍රමාණයට කම්බි වලින් වෙන් කර 45 විදුලියේ 230 අඩු කොලා හිටන් කිබ්බදා හරිනවා කිය අපි ඔහොම එකක් දාන්නවා දන්න කෙනා අනිකයි ටීචර් එකත් තේරෙන්නේ නැහැ නමුත් ඒගොල්ලෝ දන්න කම්බි වාගේ ඇදින පොදියක් තියෙනවා ඔච්චර ඇතුලේ එහෙම එකක් තියෙනවා කිය ඔයින් එහා එකක් ඒගොල්ලෝ දන්නේ දැන් අපි අහනවා අර විදුලිය තියුණ අර පොදියක් වාගේ තියෙන කම්බි ගොඩේද අර පතුරු වලද අර ආපු රෑ නේද බලපුවම හැම එකකම සම්බන්ධතාවයකුත් තියෙනවා ඒකේ තිබුණෙත් අපි සංඥා මාධ්‍යයක් විතරයි එකින් එකට බෙදලා ගිය එක්තරා විදිහක රැහන් මාධ්‍යයක් අපේ මොලේ ස්නායු කියන්නේ ওই විදිහ සංඥා ගිනින එක්තරා ක්‍රමයක රැහන් මාධ්‍යයක් ওই රැහන් මාධ්‍යයක් තියෙන්නේ මොකද යම් කිසි රූප කලාපියු අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න රූපං කියන අති සූක්ෂම මනසා සම්බන්ධ වෙන රූප සියුම් රූප කලාප තියෙනවා අනිදස්සනං අප්පටිගං ඒක දර්ශනය කරන්නවත් බෑ අල්ලන්න ස්පර්ශ කරන්නවත් බෑ ඒක අරමුණු වෙන්නේ ධර්මායතනෙට මලංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥානං කියන සිද්ධාන්තිය සිද්ධ වෙන්න තැන මන නැමැති ඉන්ද්‍රියක් තියෙනවා ඒකත් අති සූක්ෂමයි ඒක මොලේ කියලා හදාගත්තොත් මොලේ කියන එක නෙමෙයි මොලේ කියන එක අපිට ඇහැට පේන්න තියෙන කන්ට ඇහෙන භෞතික වස්තුවක් මනස කියන්නේ ඕක නෙමෙයි මනෝ ద్వාරය කියන්නේ ඊටත් අර සීම් තැනක් එතෙන්ට යනකම් ගෙනියනවා ගෙනිලා සම්පදියක් ඇති කරනවා අන්න එතෙන්ට අර ධර්මයක් ස්පර්ශ කරනකොට අපිට විඥාන කියන්නේ දැනෙන එකක් තියෙනවා මොකද ඒ කියන්නේ විඥාන ධාතුව ආපෝ ධාතුව කියන එක මේ ලෝකේ හැමතැනම තියෙන ජල ධාතුව ද්‍රව දෙයක් තියෙනවා නම් ඒ සියලු එකම අඩංගුයි තේජෝ ධාතුව කියනවා ලෝකේ යම් තාක් උෂ්ණ දේවල් ඇද්ද සියල්ල උෂ්ණ ධාතුව අඩංගුයි වායෝ ධාතුව කියන්නේ යම් තැනක වායුමය ස්වභාවයක් ඇද්ද ඒ සියල්ල විසිරලා පැතිරලා තියෙන මේ විශ්වයේ වායු ස්වභාවයට ඒක අඩංගුයි එයා ආපෝ තේජෝ වායු පටවි යම් කිසි තද ද්‍රව්‍ය ඝන ද්‍රව්‍ය ඇද්ද කොහේ තිබුණත් ඒවා ඔක්කොම පටවි ධාතුවට අඩංගුයි ආකාශ ධාතුව කියලා එකක් තියෙනවා ඕවා එකින් එකට ආකර්ෂණය වෙලා පවතින එක්තරා සීමා මණ්ඩලයක් තියෙනවා ඒවා එහෙකින් එකට දුර වෙන ප්‍රමාණයක් තියෙනවා ලඟ වෙන ප්‍රමාණයක් තියෙනවා එක්තරා කාන්දම් ශක්තියකින් වාගේ ආකර්ෂණයකට බැඳිලා ඒ ආකර්ෂණයෙන් කරකවල ගෙනියන චක්‍රයක් තියෙනවා ඒවා විරස් වෙන්නේ නැතිද ගෙනියන්නේ අන්නේ සීමා කලාපීය ආකාශ ධාතුව ඊට ප්‍රස්තාවක් තමයි පේන්න තියෙන්නේ බැලුවහම නමුත් ඒවා තියෙන කාන්දමික ශක්තියක් එකින් එක ආකර්ෂණය කරන ශක්තිය ආකාශ ධාතුවේ ලක්ෂණයක් තියෙනවා ওই විදිහේ ඔය ඔක්කොම ලෝකෙට ඇති මේ භෞතික පරිසරය තුළ රූප කලාපයන්ගේ පැවැත්මට ආධාර කොහෙ තියෙන්නේ විඥාන ධාතු කියන එකක් තියෙනවා ඔයිට අතිසියුම් එකක් ඒක ලෝකේ අතිසියුම් දව් වෙනවන ශක්තිය කියන එකට වැටෙන එකක් අන්නේ විඥාන ධාතුව කියන එක යම් තැනකද අන්නේ විඥාන ධාතුවෙන් තමයි විඥාන ගොඩනැගින්න අවශ්‍ය මූල ධර්ම ලැබෙන්නේ ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව පඨවි ධාතුව සංකලන වෙලා සම්පින්නණය වෙලා මේ ලෝකේ විවිධාකාර ද්‍රව්‍ය වස්තු වශයෙන් විද්‍යාමාන වෙනවා වාගේ
අර විඥාන ධාතුවෙන් අවස්ථාව සකස් වෙලා හිටන් හැදෙනවා විඥාන නැවති ධාතුවෙන් නැ විඥාන ස්කන්ධයට අවස්ථ කරන වැඩ පිළිවෙල නාම ධර්ම නාම ධර්ම සකස් වෙලා ඉන්නේකින් විඥාන ධාතුව හැදෙන්නේ විඥාන ධාතුව ඒ අවස්ථ කරන ප්‍රමාණයට විඥාන ධාතුවෙන් අර විඥාන ගොඩනගන්න යමක් සකස් කළ යුතුද ඒකේ වෙන අන්තිම සියුම් ආධාරකේ තමයි අර ප්‍රසාද රූපයන්ගේ සිද්ධ වෙන්නේ ප්‍රසාද රූප බලන්න අන්විෂය කිනුත් බෑ මේ මස්ලේ කය ඇසුරේ අති සියුම් කර්මජ රූපේ අන්න කර්මජ රූපයකින් තමයි මේ චක්කුද්්වාරයේ සම්බන්ධ වෙලා තියෙන කර්මජ රූපයට අවශ්‍ය සංඥා ගෙනියන්නේ ඒකද අපිට මේ අතට පායට ඇහැට හෝ ඇහැට රූප වශයෙන් කන්ට ශබ්ද වශයෙන් නාසයේ ගන්ධ දිවට රස කයට පොට්ටබ්බ මේ ආදී ස්පර්ශයක් ආපු ගමන් මේ ගණී භාවන දියක් ඇසුරු කරලා මේ භෞතික ලෝකයේ තියෙන යම් රූප ධාතුවක් ඇසුරු කරලා ওই ඝට්ටනේ වෙනකොටම හට ගන්නවා ඔන්න ඔය කියන නාම ධාතුවේ ක්‍රියාවලියක් හට ගන්නවා ඊට අනුකූලව හටගත්තාම ඒ ඇති වෙන චලන ස්වභාවයන් තමයි අර අර කියන විඥාන ධාතුවෙන් මූල ධර්මයෙන් මේ මූල ධාතුවෙන් සකස් වෙවි අවශ්‍ය කරන්නා වූ අර රූප නිපදෙනා වගේ අර කියන්නා වූ නාම ධර්ම නිපද වෙනවා අන්නේ නිපදේ නාම ධර්මයක තමයි විඥානය කියන්නේ දැන් විඥාන කියන ওই සූක්ෂම ධාතුව විඥාන ධාතුව මේ රූප ධාතුත් එක්කලා විප්‍රීත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙන. සම්පවිත වෙන්නේ. සම්පවිත කියන්නේ ඒකට සමගය දෙනවා. විප්‍රීත කියන්නේ වෙන වෙන වේ දෙනවා. සම්බන්ධ වෙලා නැහැ. වෙන වෙලා තියෙනවා නමුත් ඒක ළඟටම. විප්‍රීත ප්‍රත්‍ය කිව්වේ ඒකයි. සමගය දෙනවා නෙමෙයි වෙන වේ දෙනවා. කාරණා දෙකක්. සමගය දෙනකොට එකින් එක සංයෝගයි. එහෙම වෙන්නේ නාමයන්ට නාමයන් රූපයන්ට රූපයන්. ආපෝ ධාතුව තේජෝ වායෝ පඨවි කියන මේ ධාතු හතර එකින් එකට සම්පවිත්තයි සමගයෙන් දෙනවා. නාම ධර්මයක් එක හැමිලීම රූප ධාතුවක් වෙන වේ දෙනවා. ළඟම වාගේ පෙන්නාට තියෙන වෙනව. අර කම්බියේ තියෙන කරන්ට් එකයි කම්බියයි දෙක. කරන්ට් එකට කම්බිය සම්බන්ධ කරලා ගාම කම්බිය කරන්ට් එක තියෙනවා. හැබැයි කම්බිය සම්බන්ධයෙන් අහ කරලා ගාම දැන් කම්බිය කරන්ට් එක නැහැ. තනිකර කම්බිය විතරයි. දැන් කම්බියයි කරන්ට් එකයි එකක් වුණා නම් සම්බන්ධ වුණා නම් එහෙම අර කරන්ට් අර මාධ්‍යයේ දීලා අහකට ගත්තල කම්බිය කරන්ට් එක තියෙන්න ඕන නැති වෙන්නේ මොකද ඒක වෙනම මාධ්‍යයක් අර කම්බිය හැදිච්ච ලෝහ වර්ගය තව මාධ්‍යයක් ওই මාධ්‍ය දෙක එකින් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ වෙන් වෙලා තියෙනවා අන් වෙගුණෝ කියනවා විප්‍රීත ප්‍රත්‍යයෙන් එක වෙලා කම්බිය අල්ලන්න කරන්ට් එක වැදුනේ මොකද කම්බිය කරන්ට් එක තිබිච්ච හින්දා තියෙන සංයෝග වෙලාද නෑ කම්බියට සංයෝග නොවි කම්බියත් එක්ක විප්‍රීත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා කියන ඔන්න උපමාව තෝරගන්න එක ඔන්න ඔය ක්‍රමයේදී මේ ලෝකේ නාම ධර්මයන් නාම ලෝකයෙන් රූප ලෝකයට විප්‍රීත ප්‍රත්‍යයෙන් සම්බන්ධීකරණයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ලෝකයේ දිවින පංචකාම ආස්වාදයන් ඊට අනුකූල වන්නා වූ ආස්වාදයට අනුකූල නාම ධර්මයන් සකස් කරලා ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර ආදී වශයෙන් මේ සර්වචිත්ත සාධාරණ වලින් විඥානය ගොඩනැගිලා සකස් වෙන්න සංවේලා දෙනවා සකස් කරලා දෙනවා. අන්න විඥාන සම්පීඩන සකස් කරන මූල ධර්මයක් තියෙනවා රූප ධර්මයන්ගේ ක්‍රියාදාමිය සකස් වෙලා ගිහිල්ලා ඔන්න විඥාන ක්‍රියාත්මක කරන්නේ අන්නේ විඥාන ක්‍රියාත්මක කරන්නේ අර කල්මජ රූප කියන ඒවා මාගේ ඒක අතිසියුම් ඕරිනා කල්මජ කායයට එනකන් අනුපූර්ව එකින් එකට සංඥා පරිවර්තනය කර කර දෙනවා දින කල්මජ කාය යම් කිසි රූපයක් තියෙන අතිසියුම් රූප කලාප අන්නේ රූප කලාප තමයි අන්තිමට ගියා අනිදස්සනං අප්පරිගං ධම්මායතන පරියාපන්න රූපංගි ඔන්නේ රූපයන්ට එනකන් අර රූප කලාපේ සියුම් කරලා දෙනවා. අන්නේ සියුම්ම රූපේ බැඳලා තියෙන විප්‍රීත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේලා සම්බන්ධ වෙලා තියෙන්නේ අර නාම ධාතුවට. නැන විඥාන ධාතුව මුල. ඒ විඥාන ධාතුව වල කම්පණයේ කරනකොට ඒ අපි මේ ලෝකේ යමක් තිබුණාද ඊට අනුකූලව අර ධාතුවෙන් සකස් කරලා හිටන් ඊට අනුකූල නාම සම්පීඩනය හදලා දෙනවා. ඒක ස්පර්ශ වෙනකොට දැනෙනවා. වේදනාව ස්පර්ශ වෙනකොට ස්පර්ශ වෙලා ඒකෙන් වේදනාව පහළ වෙනවා. එතකොට දැනින්න පටන් ගන්න සැප වශයෙන් දුක් වශයෙන් මධ්‍යස්ථ වශයෙන් සංඥා වශයෙන් හඳුනා ගන්න පටන් ගන්නවා ඒ වගේම නාම ධර්මයන්ගේ ස්වභාවය ඉතින් වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංඛාර ස්කන්ධ අපි එතකොට සංඛාර ස්කන්ධයක් වශයෙන් මොකද ඉන්නේ මනසෙන් යම ගොඩ නැගීමට මනස මෙහෙයවනවා මෙහෙයවනකොට අපි මොකද කරන්නේ ආපහු අර ඉස්සලා කිව්ව විදිහට අනිදස්සනං අප්පරිගං ධම්මායතන පරියාපන්න රූපං කියන එකකින් ඒ බඳු අත උසන රූපයක් හදනවා පය උසන රූපයක් හදනවා ඒ නාම ධර්මයන්ගේ ඉස්සලාම හදලා දුන්නේ ඒ සියුම් රූපේ කර්මජ වශයෙන් ක්‍රියාත්මක කියලා. ඒකින් හටගන්නා චිත්තජ රූප. චිත්තජ රූප ක්‍රියාත්මක කළා මේ භෞතික කය ඉස්සෙනවා, අත ඉස්සෙනවා, පාය ඉස්සෙනවා, ගමයි යනවා ඔක්කොම කරනවා. එහෙනම් භෞතික ලෝකයේ ක්‍රියාකාරීත්වයන්ට ආපහු වෙන්නේ තොමයි.
මේ ලෝකයේ ක්‍රියාකාරීත්වයේ ආපහු විඥාන ධාතු වලින් සිවුම් කරන්නේ තොමයි. ওই කාරණා දෙකම सिद्ध කරන මාධ්‍යය තමයි මොලේ කියන්නේ. ඉතින් මොලේ හිත තියනවාද කියවහම දැන් නැති එකක් ගන්න ali කියන්නේ මොලේ තමයි හිත තියෙන්නේ කියලා. මොලේ කියන්නේ ඔන්න ඔය දෙකේ මාධ්‍යය. මේ භෞතික ලෝකයේ දේවල් මානසිකත්වයට සිවුම් කරලා ගිහිල්ලා මානසික සංඥා බවට පත් කරලා දෙන මාධ්‍යය. මොලේ කියන්නේ. ඊළඟට මානසින් දෙන්නා වූ සිවුම් සංඥාවන් භෞතික ලෝකයේ ක්‍රියාකාරීත්වය ගොන්නගන්න අපව වර්ධනය කරලා හිටන් භෞතික තත්ත්වෙට හැදගල් දෙන මාධ්‍යය ওই දෙකම මොලේ සිද්ධ වෙනවා. මොලේ සිද්ධිය ආවේග දෙකක්. එකක් තමයි මනස ගොඩනගන්න ගිහින් දෙනවා එකක් මේ ගණී බවන දේවල්. ඒකෙන් ආරම්භ කරලා දෙන ශක්තිය. අනික සියුම්ව දෙන ශක්තිය පරිවර්තනය කරලා ගණී බවන දියක් විද්‍යාපාන කරන්න ක්‍රියාත්මක කරන්න සකස් කරලා දෙනවා. ඒකෙන් සත්‍යයක් යනවා පේනවා එනවා පේනවා කතා කරනවා වටේ පිට බලනවා ඔක්කොම ක්‍රියා කරනවා. අර අභ්‍යන්තරයෙන් සියුම් එක ගණී බවන කරලා ඉතින් ගණී බවන අතර මහා භූත ක්‍රියාත්මක කරන හදලා දුන්නාම. එතන අපි කියන රූපය ක්‍රියාත්මක වෙනවා. රූපයේ ක්‍රියාවක් කරගෙන අර විදිහට සියුම් කරලා ආපහු යවනවා. මනසේ ක්‍රියාකාරීත්වය බවට පත් වෙන්නේ. එතකොට ඒක දැයින්ඩ පටන් ගන්නවා යනවා නේද එනවා නේද කනවා බොනවා නේද රහයි නේද මේ මේ જાති නේද මෙහෙම ලස්සනයි නේද ඔක්කොම එනවා මනසට. අන්න විඥාන ධාතුවේ ක්‍රියාකලාපේ හදලා දෙන ක්‍රමී. ඉතින් මනසේ තියෙන ඔ කොහෙ තියෙන කියලා බලගුවාම ඒ හේත් ධාරාවක් මිසක්. ඊට පස්සේ විහිදන්නේ කොහෙද? කම්ම භව සහ උප්පති භව. නාම ගෝත්‍ර විහිදෙනවා. අති කම්ම භව අති උප්පති භව. තත්ත කතම උපාදාන පත්‍ය භව. ආදි වශයෙන් විග්‍රහ වෙනවා. ඉතින් මේ තත්ත කතම භව වේදනා ස්කන්ධෝ සංඥා ස්කන්ධෝ සංකාර ස්කන්ධෝ විඥාන ස්කන්ධෝ අයං උච්චති භව. ඉතින් විග්‍රහ කරලා දෙනවා එකින් එක විධර්මී. ඔය භව කියන්නේ මොනවද? භවය කියන්නේ හඳුනේ කොහොමද? ඒවා තියෙන ඔක්කොම විස්තර කරලා. ඉතින් යන්නේ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන විඥාන ධාතුවෙන් ආධාර අරගෙන යමක් ගොඩනගනගේ දෙනවද? අන්න ඒවා තමයි කර්මීය කරන අවස්ථාවේ හිටපු කර්ම දිනේ කර්ම භව. ඒක තමයි කර්ම බීජ පිහිටන්නේ. ඔන්න ඒ බීජ වලට කියනවා කර්ම භවයේ පිහිටන්නේ වට. කර්මයේ කුඹුරයි. විඥානයේ බීජයයි. අවිද්‍යාව බැම්මයි. තෘෂ්ණාව ජලයයි. කර්මයේ නැමැති කුඹුර ගොඩ නැගුණාම විඥානයේ නැමැති බීජය, තෘෂ්ණාව නැමැති ජලයෙන් තෙත් වෙලා, අවිද්‍යාව නැමැති බැම්මෙන් රැඳිලා සකස් වුණාම පැලවෙන පැලේ වාගේ තමයි ඊළඟ භවයේ. පුනර්භවී පුනර්ජාති හැදින හැට උත්තරය. අන්නරි බීජය ඇවිදින් පැලවිලා ඒකින් හැලගන්න ඊළඟ ප්‍රතිඵලය තමයි පුනර්භවී. කොණ්ඩි වෙලා එන එක පුනර්භවී. අර අටුවේදී විතරේ විදිහ කර්මභවී. කර්මභවී පුනර්භවී හැදින හැටි. අර සම්බන්ධය අරගෙන. පත්තේලා ඔය වගේ උපමා වලින් පෙන්ලා තියෙනවා. ඉන් දැනගන්න ඕනේ ක්‍රමීට. බොහොම සියුම් තැනක් ඉතින් මේ එකපාර තේරුම් ගන්න අමාරුයි වහ කියනකොට. නමුත් අහනකොට අහනකොට මේක තේරෙන්න පටන් ගනි. ඉතින් මොලේ තියෙන්නේ මේ විඥාන විඥානයයි මොලේ අතර සම්බන්ධය ඔය ක්‍රමයටයි යන්නේ. ඉතින් දකින්න ඕනේ හොඳට තේරුම් ගන්න. දැන් යම්කිසි පුද්ගලයෙක් අර බයිපාස් සත්කම් කියලා කරනකොට ඔය සත්කම් ක්‍රමයක්. හෘදේ වස්තුවේ විවිධ සත්කම් කරනකොට. දැන් එයා කියනවා මම උඩට ගියා. මං ගිහිට කොහෙද හිටියේ? අහගාම කියනවා. මම හිටියේ උඩ සිවිලි මේ ගෑවි ගෑවි. උඩ පාවෙලා. මම බැලුවා එතනින් බලනකොට මගේ ශරීරය කපනවත් මම දැක්කා. මෙහෙම මේ වෛද්‍යවරු තමයි ඇවිදලා මෙන්න මේ උපකරණයකින් මගේ බඩ බැලුවා. නැහැ පපුව බැලුවා. මෙහෙම කිව්වා මෙහෙම එනකම් ඒගොල්ලෝ කතා වෙනවත් මං අහගෙන. දැන් ඔහොම කියනවා ඕන තරම් තියෙනවා සාක්ෂි. දැන් ඇහුවත් එහෙම. ඒ කෙනෙක්ගේ කතා කළේ සීහ නැති කරවු ඇගේ කොතන ඉඳලාද ඇහුව කොතන ඉඳලාද? යා උඩ ගිහින් ඉත යගෙන මම උඩ ගිහින් බලා හිටියා. එහෙනම් මොකද්ද? අන්නේක තමයි සූක්ෂම කය කිව්ව කර්මජ කයයි චිත්තජ කයයි උත්තජ කයයි කියේ. කර්මචිත්ත දෙකින් හටගන්න ඊටාම සියුම් කායිකත්වයක් තියෙනවා. ඔන්නෝගේ කර්මජ කයයි තමයි හිතීමේ ශක්තියට සම්බන්ධ වෙන තියෙන්නේ. කර්මචිත්ත දෙකින් හටගත්ත සූක්ෂම කායිකත්වයක් තියෙනවා. ඒක තමයි ගන්ධබ්බය කිව්වේ. ගන්ධබ්බෝච පතිපට්ඨිතෝ හෝති කිය මස්ලී කය හදන්නේ ගන්ධබ්බය එන්න ඕනේ. එයින් එයා හදපුවා මේකට කියනවා ගුහාව. නැහනම් ගේ. ගේ ඉන්නේ කවුද? එයා තමයි අර වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ හතරෙන් පෙන්වුවේ. ස්කන්ධ හතර කියන්නේ වේදනා සංඥා මාත්‍රේ නෙමෙයි. වේදනා කියන්නේ ඇහිපේ ගහන මොහොතක් යන ඉතින් සුරු මාත්‍රකින් හටගෙන විදිල යන එක. සංඥා මාත්‍රය හටගත්ත විදුණා. ඒ මොහොතේම. සංකාර විඥාන එකටම හටගෙන එකටම විදිලා එකම අරමුණු කරගෙන විදිලි විදි යනවා. ඔච්චරයි වෙන්නේ. හැබැයි විදින හැම එකක්ම නාම ගෝත්‍රයන්ට එකතු වෙනවා. නාම ගෝත්‍ර ස්කන්ධයක් වුණාම ඒකෙන් තමයි රූපේ රූපා ස්කන්ධයක් කියන්නේ. වේදනා වේදනා ස්කන්ධයක් කියන්නේ ඒකට එකතු වෙලා. ඉතින් වේදනා ස්කන්ධය කියන්නේ අතීත අනාගත වර්තමාන සියුම් ගණ හීන ප්‍රණීත
වේදනාය යමක් යම් තැනක වීද මේ සියල්ල කැටි කරගත්තේ වේදනා ස්කන්ධය. එන වේදනා ස්කන්ධයේ වයස කියන්න බැහැ. වේදනා ස්කන්ධයේ ආරම්භය කොහොමද හබුවාම කල්ප මෙච්චරක ඉස්සෙල්ලා වේදනා ස්කන්ධයේ ආරම්භය කියන්න බැහැ. යම් කිසි වේදනා ස්කන්ධයට එකතු වෙන මාත්‍ර තියෙනවා. ඒවර තමයි කියන්න පුළුවන් එහි බිය ගන්න මොහොතක් ඇන්දි ඉස්සෙල්ලා හටගෙන විදිල යනවා. අන්නේ මාත්‍රේ තමයි ඒකට එකතු වෙන්නේ. ඕක එකතු කර කර යන ක්‍රියාදාමයේ තියෙනකන් සත්‍යයේ විද්‍යාමානයි. නැත්නම් රූපස්කන්ධේ වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංකාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ කියන මේ පහේ සම්පින්දනය තව තවත් පවුතුරු පතුරු යනවා. ඕකට යලි යලි ගොඩනගලක බැඳිලා ඉන්න එක. ඒකට කියනවා සත්‍යය. සත්‍වත්වයේ ඉවර කරගම අවිද්‍යාව දුරු කරලා එහි චන්දරාගයේ දුරු වුණාම නැවත රූපස්කන්ධයේ වේදනා ස්කන්ධයේ සංඥා ස්කන්ධයේ සංකාර ස්කන්ධයේ විඥාන ස්කන්ධයේ අවශ්‍ය දේ ගොඩනගලක ආයෙ වැඩ පිළිවෙල ඉවරයි. එහෙනම් තිබිච්ච රෑන් ටික මොකද වෙන්නේ? නාම ගෝතන්න ජීරති. ඒක දිලන්නේ. ඒක තිබුණා කියලා දුක් විඳින කෙනෙක් නැහැ. ඒකත් එක සම්බන්ධයක් නැහැ. සත්වේ කියලා කියන්නේ වැය එක. ඒක ස්කන්ධ පංචකේ ගෝත්‍රේ. එන නාම ගෝත්‍රේ නිවන් දැකලා කෙලවර කරන්න බැහැ. නාම ගෝත්‍රේ ඉතුරුයි. ඒ නිසා තමයි බුදුරයන් වහන්සේ නම කීටි ඉසලා බුදුන් වහන්සේගේ ඒ නාම ගෝත්‍ර රැහැණි අල්ලගෙන බලපුවා තමයි මෙන්න මෙහෙ බුදුරේ හිටියා. ඒ බුදුන් මෙන්න මෙහෙම දෙයක් කළායි බුදු වුණේ. මෙන්න මෙහෙමයි ක්‍රියාකලාපේ කියන්නේ ඒ නාම ගෝත්‍රේ බලන. ඒක නැති වෙන්නේ නැහැ. හැම කෙනෙක්ගේම ඒ වාගේ. කොයි තරම් කාලයක්ද හැමෝම ඒකට ආවිත කියන්න බෑ. කෙනෙකුගේ ඥාන ශක්තිය වැඩි ඒකේ මුල බලා ගන්න. ඒකයි කාරණේ.